නීතිපතිතුමා කමිටුවක් පත් කළා තිනා පාර්ලිමේන්තුවේ දැනට පවතින එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සහ නිව් ඩයිමන්ඩ් නෞකාව පිළිබඳව වාර්තාවක් සකස් කළ දෙන්න කියලා ඒකේ සිදුවෙන තත්ත්වය ගැන ඊට අමතරව නීතිපතිතුමා තීන්දුවක් අරන් තියෙනවා ඔහු යනවා කියලා සිංගප්පූරුවට දැනට වන්දි මුදල නියම කළ තියෙන ඩොලර් බිලියන 6.5යි නමුත් නීතිපතිතුමා ගිහිල්ලා නැව් සමාගමත් එක්ක සාකච්ඡා කරන්න යනවා ඒගොල්ලෝ දෙන්නේ කැමති වන්දි මුදල් ප්‍රමාණය කොච්චරද කියන එක ගැන සාකච්ඡා කරන්න මෙතෙන්දී නීතිපතිතුමාට අපි මතක් කරන්න අවශ්‍ය දේ තමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් කරුවන් සහ ඒ වගේම වාණිජ මහාධිකරණයේ පෙත්සම් කරුවන් වශයෙන් අපි මතක් කරලා දෙන්න අවශ්‍ය කාරණයක් තියෙනවා ඒ තමා අපි දන්නවා එංගලන්තේ ලිමිටේෂන් එකක් දාලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 24ක් වැනි ප්‍රමාණයකට වඩා වැඩියෙන් වන්දි මුදලක් දෙන්න සූදානම් නැහැ කියලා නැව් සමාගම නමුත් නීතිපතිතුමා තීන්දුවක් තීරණයක් ගන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ ලිමිටේෂන් එකක් දාලා තියෙන වෙලාවේ එතුමා සිංගප්පූරුවට ගිය නැව් සමාගමත් එක්ක සාකච්ඡා කරන්න යනවා නම් කොච්චර මුදල් දෙනවද කියලා එතුමා තීරුම ගන්න ඕනේ එතුමාට තීරුම් යන්න ඕනේ ඇත්ත වශයෙන්ම අපිට ලැබෙන්න යන්නේ ඩොලර් මිලියන 26කට වඩා අඩු මුදලක් කියන එක කොයිතරම් ගිහිල්ලා කේවල් කරත් කොයිතරම් ගිහිල්ලා සාකච්ඡා කරත් ඔහුට බැරි වෙනවා එංගලන්තේ ලිමිටේෂන් එක තියෙන තාක්කල් වැඩි මුදලක් ලබා ගන්න. ඊටත් අමතර තවත් කාරණාවක් තියෙනවා. ඒක තමයි දැනටමත් මුහුදේ තෙල් පැල්ලම් මතුවෙමින් තියෙනවා. රසායනික ද්‍රව්‍ය තෙල් එක්ක මිශ්‍ර වෙලා දැන් මුහුදට කාන්දු වෙලා දැනුයි පරිසර ඇත්ත පරිසර හානිය ආරම්භ කරන්න. එතකොට අපේ බලාපොරොත්තුවක් තිබුණේ මේ වන්දි නඩුවේදී දැනට අපි තක්සේරු කළා තියෙන ඩොලර් බිලියන 6.4යි. නමුත් ඉදිරියේදී තවත් වාර්තාවක් මීට අමතරව දෙන්න බලාපොරොත්තු වෙනවා මේ දැනට පවතින මේ තෙල් කාන්දුව සහ මේ පවතින රසායනික ද්‍රව්‍ය කාන්දුවීමේ තත්ත්වයේ උඩ තවත් අමතර වන්දි මුදලක් එක්කාසු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක තමයි හරි ක්‍රමය. නීතිපතිතුමා ඉක්මන් වෙලා සිංගප්පූරුවට දැන් දුවගෙන ගියොත් සිදුවෙන්නේ අපිට වන්දි මුදලෙන් අඩුම වශයෙන් 20%ක්වත් ලබා ගන්න බැරි වෙන එකයි. ඒ සාධාරණ මුදලෙන් 20%ක්වත් අපිට ගන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම අපි තවත් දෙයක් මතක් කරලා දෙන්න ඕනේ එතුමාට නීතිපති කියන්නේ අපේ නඩු විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගේම වාණිජ මහාධිකරණය ඔහු ඇවිල්ලා වග උත්තරකරුවෙක් නීතිපතිතුමා වග උත්තරකරුවෙක් අපි පෙත්සම් කරුවන් එතකොට නීතිපතිතුමා වග උත්තරකරුවෙක් විදියට කොහොමද සිංගප්පූරුවට ගිහිල්ලා නැව් සමාගමත් එක්ක සාකච්ඡා කරලා වන්දි මුදලක් තීන්දුව තීරණය කරන්නේ නීතියෙන් එතුමාට ඒ දේ කරන්න අවසර නැහැ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙන තාක්කල් මහාධිකරණයේ නඩුවක් තියෙන තාක්කල් නීතිපතිතුමා වග උත්තරකරුවෙක් නම් ඔහුට කිසිසේත්ම අයිතියක් නැහැ සිංගප්පූරුවට ගිහිල්ලා මුදල් ගනුදෙනු ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා එතුමාට අපි මතක් කරලා දෙන දේ තමා අපි පෙත්සම් කරුවන්. අපි නඩු දාලා තියෙන්නේ. ඒ නිසා අපේ අවසර නැතුව නීතිපතිතුමාට කීයටවත් බෑ වන්දි මුදල කේවල් කරන්න තීන්දුව තීරණය කරන්න. මම විශ්වාස කරනවා නීතිපතිතුමා යම් ප්‍රමාණයක් නීතිය ගැන දන්නවා කියලා. අධිකරණ ඇමතිතුමා යම් ප්‍රමාණයක් නීතිය ගැන දන්නවා කියලා. එහෙමනම් එතුමන්ට මේ වෙලාවේ මොන කාර්ක සභහ පාර්ලිමේන්තුවේ පත් කරත් ඔවුන්ට කිසිම මොන කැබිනට් අනුමැතියක් ඔවුන්ට ලැබුණත් ඔවුන්ට අයිතියක් නැහැ නීතියට අනුව අපිට විරුද්ධව අපිත් එක්ක සාකච්ඡා නොකර අපේ අනුමැතිය නැතිව ඔහුට කීයටවත් සිංගප්පූරුවට ගිහිල්ලා මේ වන්දි මුදල ගැන සාකච්ඡා කරන්න ඔහුට අවසර නැති බව මම මතක් කළ දෙන්න කැමතියි.